පිදැන්වලපු මැතමටික්ස් ඩිග්‍රීස් බලෝ කරලා ඔයාලට යන්න පුළුවන් කරිය පාස් මොනවාද කියලා. එයටදී අපි මුලින්ම බලමු ඇක්චුරි කියන ජොබ් එක. ඇක්චුරි කියලා කියන්නේත් ලෝකේ හොඳ පිළිගැනීමක් තියෙන ඒ වගේම හොඳ සැලරිස් ගන්න පුළුවන් ජොබ් එකක්. ඇක්චුරි කියන ජොබ් එක ගොඩක් වැදගත් වෙනවා ෆයිනෑන්ෂල් කම්පනීස් වලට. උදාහරණයක් විදියට ගත්තොත් ඉන්ෂුරන්ස් ෆීල්ඩ් එක වගේ රිස්ක් එක එක තියෙන ඕර්ගනයිසේෂන්ස් වලට ඇක්චුරිස්ලගේ දායකත්වය ගොඩක් වැදගත් වෙනවා. ඇක්චුරි කෙනෙක්ගේ මේන් ටාස්ක් එක වෙන්නේ මූල්‍යම අවධානක් කල්පනාකරණය කිරීම සහ පාලනය කිරීම. එහෙම නැත්නම් මැනේජින් ඇන්ඩ් මිටිගේටින් ෆයිනෑන්ෂල් රිස්ක්. මැතමැටිකල් ටෙක්නික්ස් සහ ස්ටැටිස්ටිකල් ටෙක්නික්ස් භාවිත කරලා ඒ වගේම විවිධ විශ්ලේෂණ මගින් තමයි ඇක්චුරි කෙනෙක් මේ රිස්ක් මැනේජ්මන්ට් කරන්නේ. ඊළඟට ෆයිනෑන්ෂල් ඇනලිස්ට්. ෆයිනෑන්ෂල් ඇනලිස්ට් කෙනෙක් කරන්නේ ඉන්ඩිවිජුවල්ස්ලට සහ බිස්නස් වලට මුදල් නියදම් කරන විදිය ගැන, ලාභ ලබා ගන්න විදිය ගැන තීරණ ගන්න මඟ පෙන්වන එක. ඒ වගේම ප්‍රටස් වෙළඳපළ වගේ තැන්වල ඉන්වෙස්ට් කරන අයටත් ඒ වගේ ක්‍රියාකාරීත්වය ගැන තක්සීරු කරගන්න ඒ ෆයිනෑන්ෂල් ඇනලිස්ට්ලා උදව් වෙනවා. ඊළඟට අපි බලමු බිස්නස් ඇනලිස්ට් කියන ජොබ් එක. බිස්නස් ඇනලිස්ට් කෙනෙක් කරන්නේ බිස්නස් එකක දියුණු කරන්න පුළුවන්, එෆිෂියන්සියක වැඩි කරන්න පුළුවන්, ඒ වගේම බිස්නස් එක තවත් ශක්තිමත් කරන්න පුළුවන් ඒරියාස් ගැන විශ්ලේෂණ කරලා ඒවා අඳුරගන්න එක. අපි දැන් බලමු ඉන්වෙස්ට්මන්ට් බැංකින් ජොබ්. එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට් බැංක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොෆෙෂනල්ස්ලා කියලත් මෙයාලා හඳුන්වනවා. මෙයාලා කරන්නේ බිස්නස් එකකට අවශ්‍ය කැපිටල්, එහෙම නැත්නම් ප්‍රාග්ධන එකට කිරීම, බිස්නස් එකක් පවත්වාගෙන යාම, ඒ වගේම ඔබේ සේවා ශේෂ්ත්‍රයේ ප්‍රවීණත්වය ලබා ගැනීමට අවශ්‍ය වන ස්කිල්ස් පිළිබඳව ව්‍යාපාරිකයන් දැනුවත් කිරීම වගේ දේවල් කියලා අපිට කෙටියෙන් කියන්න පුළුවන්. ඊළඟට අපි බලමු ස්ටොක් ඇනලිස්ට්. ස්ටොක් ඇනලිස්ට් කියලා කියන්නේ ෆයිනෑන්ෂල් ඇනලිස්ට් ටයිප් එකක්. ස්ටොක් ඇනලිස්ට්ගේ ජොබ් එක තමයි ස්ටොක් මාකට් පර්ෆෝමන්ස් එක ගැන ප්‍රිඩික්ෂන්ස් කරන එක. ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන අයට මේ ප්‍රිඩික්ෂන්ස් ගොඩක් වැදගත් වෙනවා. දැන් අපි බලමු ඇනලිස්ට් නන් ලයිෆ් ඉන්ෂුරන්ස් කියන ජොබ් එක. මේකත් ඇක්චුවරි කෙනෙක්ගේ ජොබ් එකට ගොඩක් සමානයි. නමුත් මේ ජොබ් එකේදී ඇනලිසිස් කරන්නේ නන් ලයිෆ් ඉන්ෂුරන්ස් ගැන. උදාහරණයක් විදියට මෝටර් ඉන්ෂුරන්ස්, ෆයර් ඉන්ෂුරන්ස් වගේ. මෙයාලා කරන්නේ ඉන්ෂුරන්ස් පොලිසිස් තීරණය කිරීම, පොලිසි හෝල්ඩර්ස්ලට සහ ඉන්ෂුරන්ස් කම්පනියකට තියෙන රිස්ක් පිළිබඳව විශ්ලේෂණය කිරීම වගේ දේවල්.